නය ප්‍රතිව්‍යුහගත කරන්නේට චීනය එකඟ වී තිබෙනවා. සිංගර් ෆර්නිචර් වෙතින් රුපියල් 125,000කට මුළු බෙඩ්රූම් සෙට් එකක්ම මේ අමිල අවේරත්නගේ සටහනක එය දක්වා තිබෙනවා. ඒ අතරේම අපි දින මිනිටම එමු ඩොලර් බිලියන 4.2ක ණය ආවරණය කරමින් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න චීන එක්සිම් බැංකුවේ සහාය ලැබෙනවලු. මහින්ද අලුත්ගෙදරගේ වාර්තාව ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ශ්‍රී ලංකාව හා චීන එක්සිම් බැංකුව අතර එකඟතාවයකට පැමිණ ඇති බව මුදල් ආර්ථික ස්ථායිකන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය කියනවා. චීන එක්සිම් බැංකුවේ ණය ගිවිසුමේ කොන්දේසි සහ ණය ප්‍රතිව්‍යුහගතකරන මූලධර්ම සම්බන්ධව එකඟතාවයකට පැමිණ තිබෙන අතර මේ සම්බන්ධව චීන එක්සිම් බැංකුව සිය මූලධර්ම වලට සහ ආරමුණු වලට අනුකූලව ලබා දෙන අඛණ්ඩ සහයෝගිතාවය සහ මෙරට ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් කිරීමට දක්වන දායකත්වය පැසසුමට ලක් කරලා තිබෙනවායි කියලායි දක්වලා තියෙන්නේ. ඒගොල්ලොම ණය වෙලා හොරා කාල වට්ටපුරට ආපහු ණය අරන් ගොඩ දානවායි කියලා හිතනවා නම් ඊළඟ ඡන්දෙන් අපි පුන්නක් ූපතා ඡන්දය භාවිතා කරමු. තුන් වේලටම හාල් නැතුව නව ප්‍රවාහන ව්‍යාපෘතියට डिजिटल करने के लिए एडीबी पैसेसुम आसियानो संवर्धन बैंको सामाजिकियो आगमति वरिया හමුවේදී තමයි මේ ප්‍රකාශය කර තිබෙන බව සටහනක්ව දක්වා තිබෙන්නේ මේ නුවන් කොඩිකාරගේ වාර්තාවක දක්වා තිබෙන්නේ.